ආයුබෝවන් මගේ වයිෆ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල ඔයාලා හැමෝටම හොයාගන්න පුළුවන් කොස් වලින් වෙනස් විදියට හදාගන්න රසම රස කොත්තුවක්. ඉතින් අපිට මේ කොත්තුව රොටි කොත්තුවක් වගේම රසට හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට හදලා පෙන්නන්නම්. අපි එහෙනම් කොත්තුව හදන ගමන්ම බලමු අවශ්‍ය වෙන දේවලුත් මොනවද කියලා. එහෙනම් අපි මුලින්ම තෙල් ටිකක් ඔන්න රතෙන්න තියාගත්තා. රත් වෙච්ච තෙල් එකට මම හොඳට කොටාගත්ත සුදු ලුණු සහ කලපිංචා ටික එකතු කරගන්නවා. ඒ ටික හොඳට තෙම්පරාදු වෙලා සෝඳෙන්න තියලා මම ඔයාලට පෙන්නන්නේ මේ ඊළඟට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා කපාගත්ත රතු ලුණු පළුවක්. ඒ වගේම තව මම මෙතෙන්ට අරගෙන තියෙනවා ලීක්ස් ගහක්. ඊළඟට අපිට තව කැරට් ගෙඩියක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික කපාගෙන මම මුලින්ම රතු ලුණු ටික එකතු කරගන්නවා. මේ විදිහට රතු ලුණු ටික තෙම්පරාදු වෙන්න තියලා ඊළඟට මම කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටිකත් හොඳින් තෙම්පරාදු කරගෙන ඊළඟට මම මේකට එකතු කරගන්නවා ලීස් ටික. ලීස් ටික මම අන්තිමට එකතු කරගන්නේ ලීස් ඉක්මනට මැලවෙන හින්දා. ලීස් ටිකක් දාගෙන මේ ටික හොඳින් මේ විදියට මික්ස් කරගන්න ඕන. එළවලු ටික තෙම්පරාදු වුණාට පස්සේ මම රසානුව ලුණු කුඩු එකතු කරනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැන්දක්. ඔයාලට ගොඩක් සැරට ඕන නම් වැඩිපුර කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මම මේකට බිත්තරයක් එකතු කරගත්තා. ඔයාලට බිත්තරයක් නැතුව වුණත් කොත්තුව හදාගන්න පුළුවන්. ඉතින් අපි ටිකක් රස වැඩි වෙන ඔන්න බිත්තරයත් එකතු කරලා මේ විදිහට නැවත හොඳින් මික්ස් කරගන්නවා. ඔන්න ඊළඟට මම තඹගත කොස් ටික 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 දාලා මේ විදිහට මේක කලවම් කරගන්නවා. මොකෝලෝ ඉතින් කොස් තඹ ගන්නකොට ගොඩක් බෙරි වෙන්න තඹ ගන්න නැතුව වතුර ටිකක් අඩුවෙන් තියලා තමයි තඹ ගන්න ඕනේ. ඊළඟට මම මේකට ගෙදර හදාගත්ත ඔයාලා කැමති කරි එකක් ඉතින් මේකට එකතු කරගන්න පුළුවන්. මොන අපේ ගෙදර මම අදයි අරන් ඇවිල්ලා තිබ්බේ කුකුල් මස් එක්ක කුකුල් මස් පීකුදු. ඉතින් අන්නේන් හොදි ටිකක් තමයි මම මේ විදිහට අපේ කොස් කොත්තුවට එකතු කරගත්තේ. කරි ටික මේ විදිහට දාගෙන මම මේ ටික හොඳට මික්ස් කරගන්නවා. අපි මේකට කිසිම රසකාරක දෙයක් දාගත්තේ නැහෙනේ. ඒ වුණාට ඔයාලා බලන්න මේ විදිහට හදලා කොස් කන්න අකමැති අය වුණත් මේ විදිහට හදලා දුන්නොත් අනිවාර්යෙන්ම ඔන්න කොස් කනවා. දැන් අපි කරි ටිකක් දාගෙන මේ විදිහට හොඳින් මික්ස් කරගත්තට පස්සේ ඔන්න මං අන්තිමට එකතු කරනවා 3-5 කුඩු තේහෙදි කාලක් විතර. මොකද අපි කිසිම රසකාරක සුප් කැටයක් මොනවත් එකතු කරගත්තේ නැහෙනේ. ඒ නිසා අපි මේ එකතු කරගත්ත 3-5 එකෙන් අපිට වෙනස් රසයක් එනවා. ඒ නිසා තමයි මං ඔන්න 3-5 ටික අන්තිමට එකතු කරගත්තේ. ඊට පස්සේ අපිට තියෙන ඉතින් ලිෆ් ඕෆ් කරගන්න මේ ටික හොඳින් කලවම් කරගන්න. ඊළඟට පුළුවන් අපිට මේක වෙන භාජනයකට අයින් කරලා රස බලන්න. ඉතින් ඔන්න මං මේ විදිහට හදාගත් අපේ රසම රස කොස් කොත්තෝ මේ විදිහට භාජනයකට දාගෙන ඒ වගේම ලස්සන කරගත්තා. බලන්නකෝ දැන් අපේ ඇහැට ලස්සනයි වගේම ඔයාලගේ තිවටත් මේකේ රස හොඳට දැනේ. ඔයාලත් මේ විදිහට හදලා ඔයාලගේ අදහස් අපිට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට කැමති ලයික් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න වගේම ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.